नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य। पुनच परं भिक्खवे भिक्खो धम्मेषु धम्मानुपस्सी विहरति चतुषु अर्यसञ्चेषु। कथञ्च भिक्खवे भिक्खो धम्मेषु धम्मानुपस्सी विहरति चतुषु अर्यसञ्चेषु। इद भिक्खवे भिक्खो इदं दुक्खन्ति यथाभूतं प्रजानाति, अयं दुक्खसमुदयोति यथाभूतं प्रजानाति, अयं दुक्खनिरोधोति यथाभूतं प्रजानाति, अयं दुःखनिरोधगामिनी पटिपदाति यथाभूतं प्रजानातीति। सद्धावन्त कारुणिक बौद्ध पिंवत्नी, दुबई लंकाराम भावना मध्यस्थानी हा तलवतुगोड श्री ज्ञानाराम भावना मध्यस्थान्यन्हि प्रधान अनुशासक त्रिपिटकाचार्य अभिधर्म विशारद विचित्र धर्म कथिक अपि अति पूजनीय मिरहवत्ते पंजा श्री स्वामीन वहन्से प्रधान महासंगरत्नीम अवसराई तुल्लोकाग्र भाग्यवत्तो अरिहत्तो सम्मा संबुदुरजानन वहन्से विसिं लोवट देशना कोट वदाले महा पुदुम वटिना दहं परियाय अद पटं में पिंवत थम देना गिम संसार बवदुक निवागन्नेट उपकारवनु पिनिसे देशना करन्नेट कियला देन्नेट में सूत्र पाठे मातृका कले में सूत्र पाठे सदहं वेला तियेन्ने बुदुरजानन वहन्से कुरुरट देशना कोट वदाले महा सतिपट्ठान सूत्रे धम्मानुपस्सना सतिपट्ठानेहि सच्च पब्भय कियन कोटसट तमाई में सूत्र पाठय आयति वेन्ने। लोतुरा सम्मा संबुदुरजानन वहन्से महा सतिपट्ठान सूत्रय देशना करन कोट ए महा सतिपट्ठान सूत्रेदी अमा महा निर्वाण धर्मे अवबोध कर गन्नट अरिहत पले साक्षात कर गन्नट भावना कमटहं विसि एकक पिंवत्नी देशना कला। इतन कायानुपस्सना सतिपट्ठानेदी आनापान पब्बय इरियापत पब्बय संपजन्य पब्बय पटिकूल पब्बय दात ववत्तान पब्बय सीवतिक पब्ब नवे कियला कायानुपस्सना वेदि अरिहत्वे दक्वा कमटहं दा हतरक उन वहन्से देशना कोटवदाला। वेदनानुपस्सना वेदि एक कमटहनक चित्तानुपस्सना वेदि तव कमटहनक अरिहत्वे दक्वा मुन वहन्से देशना कोटवदाला। इलंगट धम्मानुपस्सना वेदि රහත්වෙන්ට කමඨහං පහක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. එයින් එකක් තමයි මේ
සච්ච පබ්බේ කියන්නේ එතනදී බුදුරජාණන් වහන්සේ නීවරණ පබ්බේ කන්ද පබ්බේ ආයතන පබ්බේ බොජ්ජංග පබ්බේ හා සච්ච පබ්බේ කියලා කර්මස්ථාන අරිහත්වේ දක්වාම පහක් පෙන්වා වදාලා මේ කර්මස්ථාන පහෙන් කැමති එකක් තෝරගෙන අපට පුළුවන් භාවනා වඩලා අරිහත් මාර්ගඵල දක්වාම අපේ සිත දියුණු කරගන්නට මේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී අවසානයේදම දේශනා කොට වදාළ 21 වෙනි අරිහත්වේ දක්වා ඇති කමඨහන තමයි මේ මහා ධර්ම දේශනා මාලාව සඳහා අප විසින් මාතෘකා කරගන්නට යෙදුනේ ඒ තමයි සතරක් වූ ආර්ය සත්‍ය ධර්ම සම්මර්ෂණ විදර්ශනා ක්‍රමය මේ ආර්ය සත්‍ය ධර්ම විදර්ශනාවට නම් වෙලා මේ ආර්ය සත්‍ය ධර්ම සම්මර්ෂණය කරලා කෙලෙසුම් ගෙවාගෙන රහත් වෙන්නේ කොහොමද කියන එක මහා සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අවසාන කමඨහන වශයෙන් අපට පෙන්වා වදාලා පින්වත්නි මේ කමඨහන නැත්තම් මේ ධම්මානුපස්සනාවට අයිති මේ කමඨහන් පහ ප්‍රඥාව තියෙන කෙනෙකුට ඉතා පහසුවෙන්ම කෙලෙසුම් ගෙවාගෙන මාර්ගඵල ලබන්නට පුළුවන් කමඨහන් පහ හැබැයි ප්‍රඥාව නැති කෙනෙකුට නම් මහා සමුද්‍රයට හාපටවෙක් වැටුණා වාගේ මේක මුලාග තේරුම් ගන්නට වටහා ගන්නට අමාරු නිසා එවැනි අයට ආනාපාන සති භාවනාව වැනි කායගත සති භාවනාව වැනි මෙවැනි භාවනාවකින් මේ මහා සතිපට්ඨාන භාවනාවට ඇවිල්ලා කායානුපස්සනාවෙන් පටන් අරගෙන පිළිවෙලින් මේ සතර සතිපට්ඨාන ධර්ම වඩන්නට උත්සාහවත් වෙන්න ඕනේ. හැබැයි අද මේ බුදුබණ ටික අහන අපේ පින්වතුන් එහෙම යමක් කමක් තේරුම් ගන්න බැරි විදිහේ මානසික මට්ටමක් තියෙන පිරිසක් නෙවෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේගේ සර්වඥ සම්බුද්ධ ශාසනයේ සද්ධාව තියෙන පිරිසක් ඒ වගේම දැන උගත් පිරිසක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ යම් ධර්ම පරයයක් කල්පනා කරොත් හොඳට තේරුම් ගන්න පුළුවන් විදිහේ ඥාන ප්‍රභවයක් ඇතිව මේ මනුලව උපන්න සත්පුරුෂ පිරිසක් මේ දහම් මනුසාසනාව ශ්‍රවණය කරන්නේ ඉතින් ඒක නිසා ඔබ හැම දිනාටම ඉතා පහසුවෙන් කෙලෙසුම් ගෙවාගෙන මාර්ගඵල අමා මහ නිර්වාණ ධාතුව සුවසේ සාක්ෂාත් කරගන්නට උපකාර වෙන කමඨහම් පෙරහැරක් තමයි මේ ආර්ය සත්‍ය සම්මර්ෂණ විදර්ශනාව නැමැති කායානුපස්සනා එවැගේම වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානය මේකවර වැඩෙන ධම්මානුපස්සනාවේදී අවසන් කමඨහන වශයෙන් බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨානෙහිදී දේශනා කොට වදාළ මේ උතුම් දේශනාව මේ කමඨහන ඔබ හැම දිනාටම ඒකාන්තයෙන් සසර දුක් ගිනි නිවන්නට උපකාරයක් වේවා කියන ආශිර්වාදය ඇතිව මේ දේශනා මාලාව අද ආරම්භ කරනවා පින්වත්නි විශේෂයෙන්ම මෙතනදී කරුණක් මතක් කරන්න ඕනේ අපි හැමදෙනාම වටිනා මිනිසක් ජීවිතයක් ලබාගෙන ඉන්න මොහොතක් බුදුසසුනක්ද මුණ ගැහුණු මොහොතක් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මුණ ගැහිීමේ අරතය නොනිස් කරගන්නට නම් අඩුම තරමේ මේ ආර්ය සත්‍ය සම්මර්ෂණ විදර්ශනා ක්‍රමයවත් යමෙක් දැන ඉගෙන ගත්තොත් යටත් පිරිසෙන් භාවනා නොකලත් නිවන් දකින විදිහට රහත් වෙන විදිහට මේ ආර්ය ධර්මයන්
භාවනා කරන්නේ කොහොමද කියන කාරණාව හරි ඉගෙනගෙන තිබ්බොත් ඒකත් මේ ලැබපු මිනිස් ජීවිතේ නොනිස් වෙන්නට උපකාර වෙනවා. ඉතින් කවදා හරි සංසාර භව දුක් නිවන දවසට උග්ගටිතඤ්ඤු භාවයටපත් වෙලා දාරුචෝරිය මහරහතන් වහන්සේ වැනි ගාථාවක වචන දෙකක් ඇහෙන පමණින්ම ධර්මය අවබෝධ කරගන්න පුළුවන් හේතු සම්පත් හැදෙනවා. බුදුසසුනක මේ ධර්මය මනාව දැන ඉගෙනගෙන නුවණ දියුණු කරපු කෙනෙකුට එනිසා බොහෝම ගෞරවයෙන් සද්ධාවෙන් ඕනෑකමින් සිහිය පිහිටවාගෙන මේ දේශනාව මේ දහම් පරියාය පින්වත් ඔබ හැමදෙනාම ඉගෙන ගන්නට සිත් යොදන්න ඕනේ. මේ දේශනාව අති දීර්ඝ වූ දේශනාවක්. මේ චතුරාර්ය සත්‍ය දේශනාව කියන්නේ අති දීර්ඝ වූ දේශනාවක්. ඒකත් රහත් වෙන විදිහට කමඨහන් ශීර්ෂයට නම්වලා දේශනා කරනකොට තව බොහෝ දීර්ඝ වූ දේශනාවක් වෙනවා. ඒ නිසා මේ පින්වත් හැමදෙනා කෙරෙහි අනුකම්පාවෙන් අපේ ඥාන මට්ටමේ හැටියට අපට වැටහෙන හැටියට මේ හැමදෙනාටම සසර හේතු සම්පත් උපදවාලන්නට දේශනා කරනු ලබන මේ ආර්ය සත්‍ය දේශනාව කමඨහන් සීරසෙන් ධම්මානුපස්සනා විදර්ශනා භාවනාවක සීරසෙන් දේශනා කරනු ලබන මේ දේශනාව හැමදෙනාම හොඳට සිහිනුවණින් නැවත නැවත අහලා තේරුම් බේරුම් කරගන්න. මම මේ පිළිවෙලින් දේශනා කරන කරුණු හැම එකක්ම ඔබ හැමදෙනාම මෙතනින් නවතින්නේ නැතිව මේ කරුණු දන්නා අයගෙන් නැවත නැවත අහලා පිරිසිදු කරගන්න ඕනේ. ඒ වගේම මේ ධර්ම කාරණාවන් සම්බන්ධ පත පොත කියවලා ධර්ම සාකච්ඡාවන් කරලා දහම් අනුශාසනාවන් සවන් දීලා කල්‍යාණ මිත්‍රයෝ මුණ ගැහිලා ප්‍රශ්න විචාරලා මේ දහම් පරයාය පිළිබඳ හොඳට නුවණ දියුණු කරගන්නට යෙදෙන එක ඔබ හැමදෙනාට බාර කර්තව්‍යයක්. ඉතින් ඒ සඳහා හැමදෙනාම උත්සාහවත් වේවා කියලා මම මෛත්‍රියෙන් ආශිර්වාද කරනවා. පින්වත්නි, මේ ආර්ය සත්‍ය දේශනාව, මේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව රහත් වෙන්නට විදර්ශනාවක් වශයෙන් කමඨහන් සීරසෙන් ඉගෙන ගන්නට යනකොට මේක ඉස්සරෝම උග්ගහ පරිපුච්ඡා සවන ධාරණ මනසිකාර කියන පස් ආකාරයකට ඉගෙන ගන්න ඕනේ. ඒකෙන් උග්ගහ කියලා කියන්නේ ඉස්සරෝම මේ චතුරාර්ය සත්‍ය දේශනාව අපි ඉගෙන ගන්න ඕනේ. පරිපුච්ඡා කියන්නේ ඒ ඉගෙනගත්තු දේශනාවේ සැක සංකා තියෙන තැන්, නොතේරෙන තැන්, පිරිසුදු නැති තැන්, කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් නැවත නැවත විචාරලා ඒ තමන්ගේ දහම් දැනුම පිරිසිදු කරගන්න ඕනේ. ඊළඟට ඒක නැවත නැවත ශ්‍රවණය කරලා සත්‍යයනා කරලා මනසිකාර කරලා ඒ දේශනාවේ දේශනා කරපු දහම් පරයායන් ධර්ම න්‍යායන් හොඳට මනසේ ධාරණය කරගන්න ඕනේ. ඊළඟට තමයි විදර්ශනා ශීර්ෂෙන් ඒ ඉගෙනගත්තු ධර්මය කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා කියලා දෙන විදිහට විදර්ශනා භාවනාවට නම්වලා කෙලෙස් ගෙවෙන විදිහට දුක පිරිසිඳ අවබෝධ වෙන විදිහට සමුදය ප්‍රහාණය වෙන විදිහට නිවන සාක්ෂාත් වෙන විදිහට මඟ වැඩිලා අවසන් වෙන විදිහට අපි භාවනා මනසකාර කරන්නේ. එමනම් මේ උතුම් දේශනාව උග්ගහ ඉගෙන ගැනීම, පරිපුච්ඡා සැකතැන් විචාරීම, සවන නැවත නැවත ඇසීම, ධාරණ සිතේ දැරීම, මනසිකාර විදර්ශනා ශේස්ත්‍රයෙන් සිහිනුවණින් මනසිකාර කිරීම කියන මේ පස් ආකාරයෙන්ම මේ ආර්ය සත්‍ය දේශනාව ඔබ හැමදෙනාම ප්‍රගුණ කරගන්න ඕනේ. ඉතින් මේ බුදු සසුනක
චතුරාර්ය සත්‍ය ධර්මයේ වත්ත්වෝ පරිදි දන්නේ නැත්නම් තේරුම් බේරුම් කරගත්තේ නැත්නම් ඇත්තටම බෞද්ධකමෙන් ඇති වැඩක් නැහැ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලොවට පහළ වෙන්නේ මේ ආර්ය සත්‍ය දේශනා කරන්න ඉතින් උන්වහන්සේගේ ධර්මයේ මූලික හරය උණු මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ යමක් දන්නේ නැත්නම් සැබවින්ම ඔහුට බෞද්ධයා කියන වචනේ භාවිතා කළ නොහැකි ඉතින් ඒ නිසා අපේ බෞද්ධ බව අරතවත් කරගන්න බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ඇහුවා කියලා කියන්න පුළුවන් වෙන්නේ මේ ආරි සත්‍ය ධර්මයන් තත්ත්ව පරිදි පිළිවෙලින් පිරිසිදුව සැකතැන් සිඳහැරලා දැනගෙනගෙන නුවණ දියුණු කරපු කෙනෙකුට විතරයි ඉතින් දැන් මේ පින්වතුන්ට තේරෙනවා මේ ධර්ම පරයාය දැනගෙන ගැනීම කොච්චරනම් වටිනවද කියලා පින්වත්නි මේ ධම් පරයාය මන් දේශනා කරනු ලබන්නේ මේ පින්වතුන්ට කොටස් කීපයක් වශයෙන් ඒ කොටස් කීපයක් කියලා අදහස් කෙරුවේ ඉස්සරෝම මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ධර්ම ස්වરૂපයෙන් මම ඔබට දේශනා කරනවා ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ධර්ම ස්වરૂපයෙන් අපි දැනගෙනගෙන ඊට පස්සේ මේ ධර්මයේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ ඥාන මට්ටමට කොහොමද අහුනේ කියන කාරණාව අපි ඉගෙන ගන්න ඕනේ. එතනදී මාර්ග සත්‍යයේදී සම්මා දිට්ඨියේදී මේ චතුරාර්ය සත්‍ය ධර්මය කොහොමද අහුවෙන්නේ කියන කාරණාව අපි නැවත ඉගෙන ගන්නවා. ඊළඟට මේ චතුරාර්ය සත්‍ය ධර්මය විදර්ශනාවට නම් වන්නේ කොහොමද? මේක රහත් වෙන තැන දක්වා කමඨහනක් බවට පත් කරගන්නේ කොහොමද කියන කාරණාව තුන් වෙනුව අපි දැන ඉගෙන ගන්නවා. ඉතින් මේක මැදින් මැදින් අහලා ඇති වැඩක් නෑ පිළිවෙලින් අහන්න ඕන පිළිවෙලින් තේරුම් ගන්න ඕන එතකොට තමයි අරිහත්වයට දක්වාම මේ ආර්ය සත්‍ය ධම්මානුපස්සනා සතිපට්ඨානය කමඨහනක් බවට පත් වෙන්නේ පින්වත්නි එහෙමනම් මේ කියන මූලික කාරණා ටික ඔබ මනසේ තියාගෙන මෙහි ඇති වටිනාකම තේරුම් අරගෙන අපි මේ ධර්ම ස්වરૂපයෙන් ඉස්සරෝම කාට කාටත් තේරෙන විදිහට වැටහෙන විදිහට බොහෝම සරලව මේ ආරි සත්‍ය ධර්මයන්ට බැසගෙන අපේ නුවණ දියුණු තියුණු කරගන්නට මේ ආරි සත්‍ය ධර්මයන් ඉගෙන ගමු මම බොහෝම සරලව පැහැදිලිව මුලපටන් මේ ආරි සත්‍ය ධර්මයන් පිළිබඳ විස්තර කරනවා විවරණ කරනවා ඉතින් සැකතැන් තිබ්බොත් එවගේම ගැටලු තැන් තිබ්බොත් ඒ හැම දෙයක්ම අහලා විසඳ ගන්න ඕනේ. එහෙම වුණොත් තමයි මේ දේශනාවේ වටිනාකම ඔබට ගන්න පුළුවන්කම තියෙන්නේ. එවගේම විශේෂයෙන්ම සතුදා දිනේදී මේ විදිහටම අපි දේශනා කරනු ලබන ස්කන්ධ සම්වර්ෂණ ධම්මානුපස්සනා සතිපට්ඨානය පිළිබඳව දේශනාවන දේශනාවට මේක සම්බන්ධයි. මොකද මේ දේශනා දෙකෙන්ම අපි ඉගෙන ගන්න එකම නිවන් මාර්ගයක්. ඒ වගේම එකම ස්කන්ධ පංචකයක් එකම දුක්ඛාර සත්‍යයක් අවබෝධ කරගන්න පිරිසිඳ දකින්න තමයි මේ හැම කමඨහනක්ම ලෞතුරා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒ නිසා මේ හැම දේශනාවක්ම එකකට එකක් සම්බන්ධ වෙනවා. එනිසා පංචස්කන්ධය 2200 ආකාරයකට විදර්ශනා කරන ආකාරය පිළිබඳව දේශනා කරනු ලබන ඒ ස්කන්ධ සම්මර්ෂණ විදර්ශනා ක්‍රමය සම්බන්ධ දේශනාවත් එහි දේශනා වෙන කරුණුත් දැනගෙන ගන්න කෙනෙකුට මේ දේශනාව ඉතා පහසුවෙන් තේරුම් බේරුම් කර ගන්නට පුළුවන් වෙනවා. ඒ දේශනාවේ දේශනාවුණු බොහෝ කරුණු මේ දේශනාවේදීද තැනින් තැන අපට අහුවෙනවා. ඉතින් එතකොට අපට ඒවා නැවත නැවත හොඳට තේරුම් බේරුම් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ දේශනා බොහෝම සද්ධාවෙන් දැනගෙන ගන්න ශ්‍රවණය කරන කෙනෙකුට. චතුසත්‍යම් පකාසෙත්වා චතුමග්ග ඵලේසුබේ පතිට්ඨ පෙත්වා සංසාරා යෝ තරේසී බහුජනේ
ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේලා චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කරලා සතරක් වුණු ඵලයන්ගේ ලෝක සත්වයා පිහිටවලා මේ සංසාර සාගරයෙන් ලෝවැසි සත්වයා එතර කරවන්නටයි මේ ලෝකයේ පහළ වුණේ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා මාතුපෝසක ජාතකයේදී තමන් වහන්සේගේ මෑණියන් කරපිට තියාගෙන මහමුහුදු පීනන වෙලාවේ පුන් පොහෝ දවසේ වතුර ටිකක් කටට අරගෙන කට හොදලා සිල් අදිෂ්ඨාන කරගත්තා. සුද්ධාවාස මහා බ්‍රහ්ම රාජ්‍යයේ සිට උන්වහන්සේව ගැටුණා. ඒ බ්‍රහ්ම පුත්‍රයාගේ ආනුභාවයෙන් මහබෝසතාණන් වහන්සේ මේ වාගේ බෝධි ප්‍රාර්ථනාවක් තමන් වහන්සේගේ සිතේ පහළ කරගත්තා. උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්තා ඉඳා බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මොචයේ පරේ තින්නෝහං ස්තාර ඉස්සාමි සංසාරෝගා මහබ්බයා කියලා මම කෙසේ හෝ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්නෙමි. අන්න අයටත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරවන්නෙමි. මම සංසාර සාගරයෙන් එතරව ලෝකයාද සංසාර සාගරයෙන් එතර කරවන්නෙමි කියන මේ බෝධි ප්‍රාර්ථනාවේ පිහිටවලා උන්වහන්සේ බෝධි සම්භාර පිරුවේ මේ ලෝකේ පහළ වුණු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 125,000ක් සම්මුඛ වෙලා මනෝ ප්‍රනිධාන සම්පූර්ණ කරගත්තේම මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරලා ලෝකයාට මේ ධර්මය අවබෝධ කරවනවා කියන බෝධි ප්‍රාර්ථනාවෙන්මයි. ඊළඟට මේ ලෝකේ පහළ වුණු සම්මා සම්බුදවරු 87,000ක් මුණ ගැහිලා 387,000ක් මුණ ගැහිලා ඒ 387,000ක් සරවඥ සම්මා සම්බුදවරයන්ගේ පා වැදලා ප්‍රාර්ථනා කළේ මේ සතරක් වූ ආර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන ලෝකයාට දේ ධර්මය අවබෝධ කරවන්නට ලෞතුරා බුදු බව ලැබේවා කියන මේ උතුම් ප්‍රාර්ථනාව. උන්වහන්සේ මෙහෙම 512,000ක් සම්මා සම්බුදුවරයන්ගේ පායුග වැදලා මේ ලෝකයේහි ඉමක් පොනක් නොපෙනෙන මේ සංසාර සාගරයේහි සැරිසරලා සෝලස සංකේය කල්ප ලක්ෂයක් සිතින් වචනයෙන් ප්‍රාර්ථනා කළෙත් මේ ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා ලොවට දේශනා කරලා ඒ ධර්මය ලෝකයට අවබෝධ කරවලා ලෝකයා දුකින් මුදවන්නටයි. මෙහෙම ප්‍රාර්ථනා පිහිටවාගෙන ආපු මහබෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලයේදී අෂ්ට අභිනිහාරයෙන් යුක්තව තමන් වහන්සේගේ අතටපත් නිවන් සැපය තමන් වහන්සේ දා සතර පද ගාථාවක් ඇහුවනම් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර සාගරයෙන් ගොඩ නැගෙන්න තිබ්බා. අනේ උන්වහන්සේගේ මහා කරුණාවෙන්ද තමන් වහන්සේගේ අතටපත් වුණු නිවන් සැප අතහැර දාලා අප කෙරෙහි අනුකම්පාවෙන් සංසාර දුක්ඛය නිවන් සැපයක්සේ සලකාගෙන මේ සංසාර සාගරයට බැහැලා ඇස්සිස් මස්නේ අමුදරවෝ දන් දෙමින් ප්‍රමාණ අතික්‍රාන්තෝ පාරමී පුරමින් උන්වහන්සේ ප්‍රාර්ථනා කළේ සාරා සංකේය කප්සුවහසක්ම මට චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන ඒ මං අවබෝධ කරගත්තු ආර්ය සත්‍ය ලෝකයාටද දේශනා කරලා මේ ආර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ නිසාම සංසාරය අප්‍රමාණ දුක් වේදනා විඳින සත්වයන්ට ඒ ධර්මය අවබෝධ කරවලා සසර දුම්ගිනි නිවන්නට බුදු බව ලැබේවා කියන මේ උතුම් බෝධි ප්‍රාර්ථනාවෙන් කරුණාවෙන්මයි පින්වත්නි උන්වහන්සේ මේ සා දුක් ගත්තේ.
मे कारणाटिक मंगोबट मतक्कले अपे भाग्यवत् सम्मा संबुदुरजानन् वहन्सेगे संसार गमने पारमी भूमियेदी दन् दुन्नु हेबहेक्म दन् दुन्ने मे आर्य सत्य धर्म हतर अवबोध करला ओबटत् मटत् मे धर्मे देशना करंट ए धर्मे अवबोध करवंट उन वहन्से दन् दुन्नु हेम ले बिंदुवक बिंदुवक गाने दन् दुन्नु हेम दरुवेक दरुवेक गाने हेम बत पिनक गाने हेम दान वस्तुवक गाने प्रार्थना कले ओबटत् मटत् मे उतुम चतुरार्य सत्य धर्म अवबोध करवेला ओबत् मात मे संसार सागरें अत मुदवंट बुधु भवन बेवा कियन मे प्रार्थनाव इतिम बुदुरजानन वहन्सेट गरु करन बुद्ध श्रावकेक नं एकांते मुन वहन्सेगे प्रार्थनाव मुदुं पत कर गन्नट सहाय वेंटोने मे लबुन बुद्धोत्पाद कालें मे चतुरार्य सत्य धर्म अवबोध कर गन्नट उत्साहवत् वेंटोने पिंवत्ती मे आर्य सत्य धर्म अवबोध नोकल निसामाई मे इता दीर्घ कालयक पटं नवत नवत जाति जरा व्याधि मरण शोक परिदेव दुख अंटत नरक तिरिसं प्रेत असुर कियन मे सतर अपाय उनु गोर कटुक भयंकार दुख अंटत हसु वेमिं किसिम पिहिटक सरणक नोमैतिव मे संसारे ओबम ओब पावेमिं अप्रमाण दुख गत्ते मे धर्मे अवबोध नोकल निसामाई इनिसा मे चतुरार्य सत्य धर्मय मे लोकेट देशना करला मे धर्मय लोवेसि सत्वयंट अवबोध करवंट लोके पहल वुनु ए महा कारुणिक आनन् वहन्सेगे मूलिक बुद्ध प्रार्थनाव मूलिक परमार्थय बौद्धयन् वसिन् दरगेन ए परमार्थय मुदुप्पत् करगन्नट හැමදෙනාම අදිෂ්ඨාන ඇති කර ගන්නට ඕනේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා ජයසිරි මහ බෝධීන් වහන්සේගේ බෝධි මූලයේදී සපරිවාර මාර පරාජය කරලා මේ දුක පිරිසිද දැනගෙන තනියෙන්ම සමුදය ප්‍රහාණය කරගෙන නිවන සාක්ෂාත් කරගෙන මඟ වඩලා ලෞතුරා අභිසම්බුද්ධත්වයට පත් වුණා කිසිම ගුරුවරයෙකුගෙන් අහගන්න නැතුව කිසිම කෙනෙකුගෙන් මේ ධර්මය දැන ඉගෙන ගන්න නැතිව තමන් වහන්සේ සෝ ශක්තියෙන් ස්වම්බු ඥාණයෙන්ම තමයි මේ උතුම් ධර්මය අවබෝධ කරගත්තේ ඒ නිසායි සම්මා සම්බුද්ධ කියලා උන් වහන්සේට හඳුන්වන්නේ පින්වත්නි අපට මේ ධර්මයේ උන් වහන්සේ පැහැදිලි කරලා බෙදලා විවරණ කරලා අවබෝධ කරගන්න මොනතරම් පහසු කරලා දේශනා කරලා තියෙනවද අනේදා වහන්සේට කිසි කෙනෙක් හිටියේ නෑනේ මේ ධර්මය අවබෝධ කරගන්න කියලා දෙන්න උන් වහන්සේ තනියෙන්මයි මේ ධර්මය හොයාගෙන අවබෝධ කරගත්තේ මේ කියලා දුන්නු දේ අවබෝධ කරගන්නත් තේරුම් ගන්නත් මෙච්චර අමාරු නම් මේක තනියෙන් හොයාගෙන අවබෝධ කරගන්නවා කියන කාරණය මොනතරම්නම් අමාරු ඇද්ද ඒ නිසායි මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වෙලාවේ මේ දසදහසක් සක්වල පොළොතල කම්පා වුනේ ගගනෝදර ගුගුරා පැනනෙන්ගේ දරණිතල කම්පා වුනේ මයු මන්දිර ආදී පර්වත වෙමුලා පැනනෙන්ගේ දෙවි මිනිසුන්ගේ සාදුකාර්ත සහස්රයෙන් පැවතුනේ මේ මුළු පහත් ලෝකයේ මහා පුදුමාශ්චර්ය ධර්ම පහළ වුනේ මේසා පරම ගම්බීර ආර්ය සත්‍ය ධර්මයක් උන් වහන්සේ සුවේ ශක්තියෙන් ස්වම්බෝ ඥානෙන් ගුරු උපදේශ නැතිවම තනියම හොයාගෙන අවබෝධ කරගත්තු නිසායි එහෙම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගත්තු भाग्यवत् बुद्धराजानं वहंसे
සස්සති ගෙවලා බ්‍රහ්මයාගේ ආරාධනාව පිළි අරගෙන බරණැස ඉසිපතන ආරාමයට වැඩියා. පින්වත්නි ලෞතුරා බුදුවරුවත් ආරාධනාවකින් තොරව ධර්මීය දේශනා කරන්නේ නැහැ. ඊට හේතුව තමයි සත්වයෝ ගරු කරලා මේ ධර්මය අහන්නේ නැහැ. ආරාධනාවකින් තොරව දහම් දෙසපුවාම ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ මනුලව දෙව්ලොව බබලොව කියන මේ හැම ලොවම වාසය කරන සියලු සත්වයන්ගේ ප්‍රධානියා තමයි මහා බ්‍රහ්මයා. ඒ නිසා යම් පිරිසක ප්‍රධානියා විසින් තමයි ඒ පිරිසට දහම් දෙසන්ට කියලා ආරාධනා කරන්නේ. ඉතින් ප්‍රධානියා ආරාධනා කළාම අනිත් හැම දෙනාම ඒ ප්‍රධානියාට බයි ඒ ධර්මයේ ගරු කරලා අහනවා. ඉතින් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයා ලව්ව ආරාධනාව කරවගත්ත තමන් වහන්සේ ලෞතුරා බුදු වෙන වෙලාවෙම සියල්ල දැනවදාලා නමුත් බ්‍රහ්මයාට තමන් වහන්සේගේ සිත පෙනේවා කියලා අදිෂ්ඨාන කරලා බුදු කෙනෙකුගේ සිත අදිෂ්ඨාන නොකළොත් පේන්න කියලා අදිෂ්ඨාන නොකළොත් මේ ලෝකෙ කිසිදු කෙනෙකුට බුදු කෙනෙකුගේ සිත දකින්න පුළුවන්කමක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ යම් යම් අවස්ථාවල ශ්‍රාවකයන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට තමන් වහන්සේගේ සිත පේන්න කියලා අදිෂ්ඨාන කළා ධර්මයක් දේශනා කරන්න හේතු හදන්න කරුණු මතු කරන්න ඕන නිසා. ඉතින් මේ වගේම මහා බ්‍රහ්මයාට තමන් වහන්සේගේ සිත පෙනේවා කියලා අදිෂ්ඨාන කරලා තමයි මම විසින් අවබෝධ කරගත්තු ධර්මය බොහෝම ගැඹුරුයි. මේ රාගයෙන් මුසපත්තුණු මිනිස්සුන්ට, ద్వේෂයෙන් මුසපත්තුණු මිනිස්සුන්ට, මෝහයෙන් මුසපත්තුණු මිනිස්සුන්ට, තණ්හාවෙන්, අවිද්‍යාවෙන් මුසපත් වෙලා, මාන්නයෙන් ඉදිමිලා, නොනවතින ගමනක යෙදෙන මේ කාම සැම සම්පත් ඔස්සේ හඹා යන මේ ලෝකේට මේ පරම ගම්භීර ධර්මය දේශනා කළාට අවබෝධ කරගන්න දුෂ්කරයි. එසේ දේශනා කිරීම මටත් වෙහෙස පිණිස පවතිනවා කියන මේ සිතුවිල්ල උන්වහන්සේ සිතුවේ බ්‍රහ්මයාට ධර්ම දේශනාව සඳහා ආරාධනා කරන්න සිත් ඇති කරගැනීම සඳහාමයි. පින්වත්නි මහා බ්‍රහ්මයායි වෙලාවේ බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා ලෝකෙෙහි ධර්මයේ දේශනා කරන්න ආරාධනා කළා. ඒ බ්‍රහ්මයාගේ ආරාධනාව පිළි අරගෙනම තමයි උන්වහන්සේ බරණැස ඉසිපතනාරාමයට වැඩියේ. එදා බරණැස ඉසිපතනාරාමයට වැඩම කොට වදාළ උන්වහන්සේ මරළවින් අඤ්ඤා කොණ්ඩඤ්ඤ වප්ප බද්දිය මහානාම අස්සජ කියන මේ පස්වද මහණුන් අමතලා දසදහසක් සක්වල ලෝක ධාතු වලින් පැමිණ රැස්වුණු දෙවියන්ට බබුන්ට ප්‍රථමයෙන්ම දේශනා කොට වදාළ ධර්මයක් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයමයි. සසර සැරිසරන සත්වයාට දුකින් මිදලා නිවනට පත්වෙන්නට තියෙන නොවරදින එකම ක්‍රමය, එකම උපාය මේ ආර්ය සත්‍ය ධර්මය තත්වාකාරයෙන් අවබෝධ කර ගැනීම කියන එක ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. පින්වත්නි ඒ නිසා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ මූලික ඉගැන්වීම වෙන්නේ මේ ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම. මේ ආර්ය සත්‍ය ධර්ම අවබෝධ නොකිරීම නිසා සසර දුක් ඇති වෙන බවත්, මේ ආර්ය සත්‍ය ධර්ම අවබෝධ කිරීමෙන්ම සසර දුකින් මිදිය හැකි බවත් තමයි ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ඉගැන්වීම වෙන්නේ. එක වෙලාවක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නේ නැතිව කවුරු හරි මේ ලෝකෙ දුක් නැති කරගන්නවා කියලා කියනවා නම් ඒක වෙන්න බෑ කියලා. කවුරු හරි කියනවා නම්
මම මේ ලෝකේ දුක නැති කරගෙන ඉන්නේ මේ දුකෙන් මං නිදහස් වෙලා ඉන්නේ මං දුක නැති කරන මාර්ගයක් හොයාගත්තා කියලා කිව්වොත් අහන්න ඕනේ ඔබ දුක පිරිසිඳ දැක්කද සමුදය ප්‍රහාණය කරාද නිවන සාක්ෂාත් කරාද මාර්ගය වැළුවද කියලා ඉතින් මේ ආර්ය සත්‍ය ධර්මයන් එසේ අවබෝධ කරගෙන නොමැතිනම් ඔහු දුක නැති කරගත්තා දුකෙන් මිදුණා කියලා කියනවා නම් එහෙම කාරණයක් වෙන්න බෑ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා ඒව මේව කෝ භික්කවේ යෝ ඒවං වදෙය්‍ය මහණනි යමෙක් මෙහෙම දේ කියනවා නම් අහක්කෝ දුක්ඛං අරිය සත්‍යං යථා භූතං අනපිසමෙච්ච මම දුක්ඛාරි සත්‍ය තත්ත්වෝ පරිදි අවබෝධ නොකරගෙන දුක්ඛ සමුදයං අරිය සත්‍යං යථා භූතං අනපිසමෙච්ච දුක්ඛ සමුදය ආර්ය සත්‍ය තත්ත්වෝ පරිදි අවබෝධ නොකරගෙන එවැගේම දුක්ඛ නිරෝධ සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය සත්‍ය යථා භූතං අනපිසමෙච්ච තත්ත්වෝ පරිදි අවබෝධ නොකරගෙන දුක්ඛසත්තං කරිස්සාමේති දුක එතර වෙන්නේ මේ දුක දුරු කරන්නේ කියලා කියනවා නම් නේතන්තානම් විජ්ජතිය ස්ථානීය සිද්ධ වෙන්න හේතුවක් කරුණක් පරියායක් නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමනම් පින්වත්නි අපට ඊටාම පැහැදිලි මේ ආර්ය සත්‍ය ධර්ම හතර අවබෝධ කර ගැනීම හැර දුකෙන් එතර වන්නට අපට වෙන ක්‍රමයක් නැහැ කියන කාරණාව. මෙවම මේ පින්වත්තුන් සමහර විට දන්නව ඇති. නමුත් මේ ධම්ම දේශනාව සම්පූර්ණ වීම පිණිස මේ කරුණ සියල්ල ගෙනහැර දැක්විය යුතුයි. ඉතින් මේ කරුණ පිළිවෙලින් දැනගෙන ගත්තොත් තමයි මේ ආර්ය සත්‍ය දේශනාව අරිහත්ත්වයට දක්වා දිවෙන මේ චතුරාර්ය සත්‍ය සම්වර්ෂණ විදර්ශනා කමඨහන් දේශනාව සම්පූර්ණ වෙන්නේ. ඉතින් ඒ නිසා පළවෙනි දෙවෙනි දේශනාවල සරල වශයෙන් මේ ධර්ම දේශනාවේ තියෙන වටිනාකම චතුරාර්ය සත්‍ය ධර්මයේ තියෙන වටිනාකම පින්වත්නි අපි දැනගන්න ඕනේ. දැන් පින්වත්නි සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතයේ දුකෙන් නිදහස් වීම නිවන ගැන කතා කරනකොට කතා කරන තත්වයන් මේ ලෝකෙපත් වෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨ උත්තරීතර තත්ව කීපයක් තියෙනවා. ඒ තමයි සෝවහං වීම, සකදාගාමි වීම, අනාගාමි වීම, රහත් වීම, පසේබුදු වීම හා ලෝතර බුදු වීම කියන මේ අවස්ථා මේ තරාතිරම් ටික. යම් කිසි කෙනෙක් ඉස්සරෝම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කළාම ඒ පුද්ගලයාට කියන්නේ සෝවහං පුද්ගලයෙක් කියලා. එහෙමනම් මේ සකදාගාමි, අනාගාමි, අරිහත් පසේ බුදු ලෝතුරා බුදු කියන මේ හැම වචනයකින්ම කියවෙන්නේ වෙන කිසිවක් නෙවෙයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයේම ඒ තරාතිරමින් තත්ත්ව ආකාරයෙන් ඒ ඥාන මට්ටමින් අවබෝධ කිරීමක් ගැනමයි. පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඉස්සරෝම අවබෝධ කරගත්තාම කෘතඥ පුද්ගලයේ ඒ පුද්ගලයා ඒ නාම කවුණු කෘතඥ භාවයෙන් නැගී ඉඳලා තථාගතයන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා, දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් බවට පත් වෙනවා, ඒ පුද්ගලයාට සතර අපා දුක්ගිනි නිවෙනවා, මතු ආත්ම හතකින් එහා උපදින්න තියෙන සියලු ආත්ම භාවයන් ෂය වෙලා යනවා. ඉතින් මහා පුදුම වාසනා සම්පත්තියක් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉස්සරෝම අවබෝධ කරගත්තු කෙනෙකුට ලැබෙනවා. ඒ පුද්ගලයා හඳුන්වන්නේ සෝවහං පුද්ගලයා කියලා. මේ සෝවහං පුද්ගලයෙක් පළවෙනියෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගත්තු කෙනෙක්. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගෙන තේරුම් අරගෙන ඥානීය දියුණු කරගත්තු කෙනෙකුට ඒ තමක් ලැබුවා වූ සත්‍ය ඥානීය බලයෙන් අය කවම කවදාකවත් සතර අපාය උපදින අකුසල් සිදු කරගන්නේ නැහැ. ඒ වගේම මේ සංසාරයේ ඔහු ඉපදෙනවා නම් ඉපදෙන්නේ ආත්ම හතක් විතරයි.
आत्म हतकिन मतुव लबन्नट तियेन जाति जरा व्याधि मरण परिदेव दुःखादि सकल विध दुंगिनी कदु ओहुगे निविला यनवा ओहुट इतिरि वेन्ने आत्म हतकदि लबेन जाति जरा व्याधि मरणादि दुःख स्वल्पयक् विदराई पिंगति मेक मे कियला देन्ने अपि हबोम कृतज्ञयोनि कृतज्ञयोनु अपि मे बलटिक अहन्नेत् दम पिंकं करन्नेत् वेन किसिवक् पिनिस नेवेयि कोहोम हरि मे चतुरार्य सत्य धर्म मे जीवितेम अवबोध करगेन दुखिन् निदहस् वेन्न इतिं अपि इस्सरोम मे चतुरार्य सत्य धर्म अवबोध करगत्तोत् मे चतुरार्य सत्य धर्मय एक एक ज्ञान मट्टम वलिं नवत नवत अवबोध करगन्नकोट तमयि सकदागामी अनागामी अरिहत् कियला ඒ ඥාන මට්ටමේ අනුව ජීවෙන කෙලෙස් විනාශ වෙන කෙලෙස් ඡය වෙන කෙලෙස් උපාදාන ආදිය ඡය වෙලා ගෙවිලා සංයෝජන බැමි ලෙහිලා ඒ තත්වයන්ටපත් වෙන්නේ ඉතින් අපිට ඉස්සරෝම තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන සෝවාන් මඟඵල නිවන් ලබන්න පින්වත්නි අපි උත්සාහ කරන්න ඕනේ සෝවාන් මඟඵල නිවන් ලබන්න කොහොම හරි මේ ජීවිතේ අපිට මේ ජීවිතේ සෝවහන් මඟඵල නිවන් ලබා ගන්නට පුළුවන් වුණොත් පින්වත්නි අපි හරි වාසනාවන්තයි හේතුව වෙන කිසිවක් නෙමෙයි මේ අනාගත කාලය කියන එක අති දීර්ඝ වූ කාලයක් ඒක මාස වලින් වර්ෂ වලින් තියා කල්ප ගානින්වත් ප්‍රමාණ කරන්න බැරි විදිහේ අති දීර්ඝ වූ කාලයක් ඒ අනාගත කාලයේ කෙලවරක් කොනක් ඇත්තේම නෑ එහෙම කොනක් පඩවන්න පුළුවන්කමකුත් නෑ එහෙම අති දීර්ඝ වූ සංසාරයේ අනාගත කාලේ අපට මේ ජීවිතයේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න බැරි වුණොත් ඒ පිණිස අඳුම ඉක්මම් භවයකදී නිවන් දකින්න හේතු සම්පත්වත් හදාගන්න බැරි වුණොත් ඒසා අති දීර්ඝ කාලයක අපට නැවත නැවත උපදින්න සිද්ධ වෙනවා එහෙම නැවත නැවත උපදින පුද්ගලයෙක් විසින් ඉපදිය යුතු වාරයන්ගේ ප්‍රමාණයක් නැහැ. අපායවල වල උපදින්න සිදු වෙන වාරයන්ගේ ප්‍රමාණයක් නැහැ. ඒ වගේම අප්‍රමාණ දුකට වේදනාවට පත් වෙන්න සිදු වෙන වාරයන්ගේ ප්‍රමාණය මෙතකයි කියලා ගණන් කරන්න පුළුවන් කමක් නැහැ. පින්වත්නි ඒ නිසා මේ අනාගත කාලේ අපිට ලබන්න තියෙන දුක්ඛ කන්දය ඉතාම වැඩි प्रमाण अतीक्रांताय अनंताय अप्रमाणाय नमुत अपिट मे जीविते सोवहं वद्वेन्न पुलुवन् वुनोत् ए सोवहं मगफल निवन् लबा गन्न पुलुवन् वेन केनेकुट ए निवी गियपु दुःखकन्दय एक ससदला बलनकोट आत्म हतकट इतुरुनु दुःखकन्दय इताम सुलु देयक् पिंवत्नि ඉතාම ටිකක් පින්වත්නි ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ කාරණීය භික්ෂුන් වහන්සේලාට මෙහෙම පැහැදිලි කළා උපමාවකින් එක වෙලාවක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ නියපිටට දෝලි ස්වල්පයක් තියලා භික්ෂුන් වහන්සේලාට ඒ දෝලි ස්වල්පේ පෙන්වලා වදාලා මහණෙනි මගේ මේ නියපිටේ තියෙන දෝවිලි ඉතාම ස්වල්පයක් මහ පොළවේ තියෙන පස්වලත් එක ගන්නකොට මේ නියපිටේ තියෙන දූවිලිද වැඩි මහ පොළවේ තියෙන පස්ද වැඩි කියලා උන්වහන්සේ අහුවා. ඒ වෙලාවේ භික්ෂුන් වහන්සේලා වදාළානේ ස්වාමීනි ඔබ වහන්සේගේ නියපිටේ තියෙන දූවිලි ඉතා ස්වල්පයක් මේ මහ පොළවේ තියෙන පස ඉතා ගොඩාක් බොහෝ වෙනවා. ඔබ වහන්සේගේ නියපිටේ තියෙන දූවිලි මේ මහ පොළවේ පසෙන් දහසකින් පංගුවක්වත් ලක්ෂකින් පංගුවක්වත් කෝටියකින් පංගුවක්වත් නෙවෙයි කියලා ඒ වෙලාවේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ වගේම දික්ටි සම්පන්න වුණු ආර්ය සත්‍ය ධර්මය මේ චතුරාර්ය සත්‍ය ධර්මය පළමු වරට අවබෝධ කරගත්තු ආර්ය ශ්‍රාවකෙක් ඉතිරි වෙලා තියෙන දුක ආත්ම හතක විදිට ඉතිරි වෙලා තියෙන දුක මගේ මේ නියපිටේ තියෙන දුහුලි ස්වල්පය හා සමානයි
ඉස්සරෝම සෝවහන් මඟපලාමා නිවන් ලැබපු කෙනෙකුට ෂය වුණු දුක ඒ පුද්ගලයා ඊතර වුණු දුක නැති කරගත්තු දුක මේ මහ පොළොවේ පස්වලටත් වඩා අප්‍රමාණයි කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නොඑක් සූත්‍ර ධර්ම දේශනාවල මේ කාරණය උපමා වලින් පවා දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීම මේසා මහත් නිදහසක් ලබා දෙන දෙයක් නිසායි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කිරීමේ වටිනාකම මේ තරම් බර කරලා දේශනා කොට වදාලේ. පින්වත්නි අපට තේරෙනවා එහෙමනම් මේ ලෝකේ අපි ලබලා තියෙන වස්තුව මේ ලෝකේ අපි ලබලා තියෙන තරාතිරම් මේ ලෝකේ අපිට තියෙන ඉඩ කඩන් යාන වාහන ගෙවල් දොරවල් අමුදරුවෝ ඒ වගේම අම්මා තාත්තා දුව පුතා බිරිඳ ස්වාමි පුරුෂයා මේවා කොහොම අපට හරි වටිනා වස්තු. අපි මේ ජීවිතයේ ලබලා තියෙන මේ බාහිර වටිනා වස්තු සියල්ලටම වඩා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවලා දෙන ඥානීය තරම් වටිනා දෙයක් මේ ලෝකේ තවත් නැහැ කියලා පින්වත්නි මෙහෙම නොවනින් කල්පනා කරන කෙනෙකුටම තමයි තේරෙන්නේ. අර එකදු වස්තුවකින්වත් අපි සංසාර දුක්ඛයෙන් නිදහස් කරන්නේ නැහැ. අපිට මෙලව ජීවිතේ දුක්සෝසු සුම්මගෙන දීලා සංසාරෙත් අපි සතර අපායවල වලට අරගෙන ගිහිල්ලා මේ අනාදිමත් සංසාරේ අපි දරබවට පත් කරනවා අපේ අමුදරුවෝ අපේ මව්පියෝ අපේ ඥාතීන් අපේ යාන වාහන ගෙවල් දොරවල් ඉඩකඩම් කියන මෙවුවා පිළිබඳ තියෙන තණ්හාව බැඳීම කියන මේ ධර්මතාවයක් මේ මිනිස් ලොව තබා දෙව්ලොව බබලොවත් පින්වත්නි නැහැ. මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කර ගැනීමෙන් ලබන උත්තම සෝහම් ඵලය තරම් වටිනා දෙයක් වටිනා මුතුමැණිකක් වටිනා වස්තුවක් කාරණයක් මේ තුන් ලෝකේ තවත් නැහැ. ඒ නිසා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා එක් වෙලාවක මේ කතාව මේ පින්වතුන් දන්නවා අනේ පිටු මහසිතාණන්ගේ පුතෙකුට අරබයා තමයි තථාගත බුදුරජාණන් වහන්සේ මේ ගාථාව දේශනා කළේ. පතව්‍යායේක රාජේන සග්ගස්ස ගමනේනවා සම්බ ලෝකාදි පච්චේන සෝතාපට්ටි ඵලං වරං කියලා එදා අනේ පිටු මහසිතාණන් බර ටිකක් අහගෙන ආවොත් රම්කාවන දහසක් දෙනවා කියලා පුතාට පොරොන්දු වෙලා බණ අහන්න යවුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරලා සෝවාන් මඟපල ලැබුවා. ඉතින් බුදුරජාණන් වහන්සේත් එක්ක සිටු මාළිගාවට ආවා. ඒ වෙලාවේ සිටුතුමා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඒ කහවන දෙට හදනකොට දරුවා ලැජ්ජාවට පත් වෙලා ඒක ප්‍රතික්ෂේප කළා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිටුතුමාට සක්විති රජකමටත් වඩා ස්වර්ගයට යෑමටත් වඩා මේ ලෝකේ අධිපති වීමටත් වඩා වටිනා වූ සෝතාපට්ටි ඵලය ඔබේ පුතා අධිගත කරගත්තා. ඒ නිසා ඔය වස්තුවෙන් දැන් ඇති වැඩක් නැහැ කියන එක බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් පින්වත්නි එහෙමනම් අපි සක්විති රජ වුණත් වැඩක් නැහැ ආපහු අපාය යන්න වෙනවනේ. ස්වර්ගයට ගියත් වැඩක් නැහැ ආපහු අපායේ යන්න එන්න වෙනවනේ. මේ මුළු ලෝකේටම අධිපති වුණත් වැඩක් නැහැනේ. මාස කීපයකින් මැරිලා ගිහිල්ලා ආපහු සතර අපාය උපදිනවනේ. මේ මුළු මහත් ලෝකයේ තියෙන සියලු වස්තු සම්භාර අයත වුණත් වැඩක් නැහැනේ. අවුරුදු 50කින් 60කින් මැරිලා ආපහු සතර අපාය යනවනේ. එහෙමනම් මේ ලෝකයේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක කියන මේ තුන් ලෝකයේම තියෙන සියලු වස්තුන්ට වඩා මේ සංසාර දුක්ගිනි නිවන සෝවාන් මඟඵල අමා නිවනම ශ්‍රේෂ්ඨයි. මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් ලැබෙන උතුම් ඵලයම ශ්‍රේෂ්ඨයි කියන කාරණාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ පින්වත්නි මෙහෙම අපට පෙන්වලා දුන්නා.
එනිසා මේ පින්වත් හැම දෙනාම උත්සාහවත් වෙන්න ඕනේ මේ උතුම් ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඉතින් පින්වත්නි මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය යමෙකුට ලැබෙනවා නම් ඊට වැඩිය උතුම් ලාභයක් නැහැ අපේ මේ සත්පුරුෂ පින්වත් ඔබ හැම දෙනාටමත් මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය කියන ලාභය ඒකාන්තයෙන්ම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා දැන් කාල වේලා ඉක්ම ගියපු නිසා අදට මේ දේශනාව මෙතනින් නවත්වනවා පින්වත්නි මේ දේශනාව එක දිගට දේශනා වෙන එක දේශනාවක් ඉතින් ඒ නිසා එක එක දේශනා නෙවෙයි එක දිගට දේශනා වෙන එකම ධර්ම දේශනාවක් පැය 20ක් විතර දේශනා කරන්න ඕනේ ධර්ම දේශනාවක් ඉතින් අපිට එහෙම දේශනා කරන්න නිරෝගී සම්පත්තිය නොමැති නිසා මෙහෙම දවසින් දවස පැය මේ උතුම් දේශනාව මේ පින්වතුන්ට දේශනා කරන්නේ ඉතින් ඒ නිසා මේ දේශනාව අපි අද මෙතනින් නවත්වනවා ඊළඟ දවසේ මෙතන ඉඳලා මේ දේශනාව පටන් ගන්නවා පින්වත් ඔබ හැම දෙනා මේ සඳහා සහසම්බන්ධ වෙන්න ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව අපි කොතෙකුත් අහලා තිබ්බට ඒ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව එදිනදා ජීවිතයේදී මානසිකාර කරන්නේ කොහොමද මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ එදිනදා කායික වාචික මානසික සිද්ධීන් තුළින් දකින්නේ කොහොමද යනකොට එනකොට කනකොට බොනකොට අඳිනකොට පළඳිනකොට ඒ හැම ක්‍රියාවක්ම මේ ආර්ය සත්‍යයට නම්වලා දුක ගෙවෙන විදිහට බලන්නේ කොහොමද මේ ආර්ය සත්‍ය ධර්ම විදර්ශනාවට නම්වලා ඊට පහසුවෙන් දුක ගෙවාගෙන රහත් භාවය ලබන්නේ කොහොමද කියන කාරණාවන් මේ දේශනාව තුළ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මහා සතිපට්ඨාන සූත්‍ර ධර්මය දැනගෙන ගන්න කෙනෙකුට වුණත් අවසානියටම විස්තර වෙන මේ ආර්ය සත්‍ය විදර්ශනාව බොහෝ පොත්වල ඊට කෙටියෙන් තමයි සඳහන් වෙලා තියෙන්නේ පිටු කීපයකින්. ඉතින් ඒ පිටු කීපය කියවලා ඒ බාහිර පොතපතක වුණත් පිටු කීපයකින් මේ දේශනාව සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍ය කෙනෙකුට ඒ පිටු කීපය කියවලා මේ ගිහි පින්වතුන්ට එයින් අරිහත්ත්වය දක්වා කමටහනක් හදාගන්න පුළුවන්කමක් නැහැ. ඉතින් ඒ නිසා මේ ආර්ය සත්‍ය ධර්ම දේශනාව තුළ අරිහත්ත්වය දක්වාම දිවෙන මේ කමටහන දැනගෙනගෙන තිබීම මේ ජීවිතයේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ඉක්මනින් අවබෝධ කරගන්න. ඒ කියන්නේ ඔබ දෙන දානකින් කරන පින්කමකින් ඒ තුලින් මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගන්න පුළුවන් දක්ෂතාවය හදාගත්ත හැකි මේ ජීවිතයේ මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරගෙන සෝවාන් මඟඵලාපා නිවන් ලබන්නට ඔබ හැම දෙනාටම මේ දේශනාවේ කාන්තෙන් උපකාරයි. යම් හේකින් මේ ජීවිතයේ ඔබට මඟ හැරුණොත් මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය මේ දේශනාව ශ්‍රවණය කරලා මේ දහම් කරුණ දැනගෙනගෙන ඒ අනුව නුවණ දියුණු කරලා තිබ්බොත් ඊළඟ ආත්මේ කාත්තේ සුගතිය උපදිනවාමයි. ඒ සුගති ලෝකෙක ඉපදිලා එහෙදි මේ ධර්මීය යන්තම් අහන්න ලැබුණත් මේ ජීවිතයේ දියුණු කරගත්තු මේ නුවණ නිසා මේ ධර්මයේ සම්බන්ධව දියුණු කරගත්තු නුවණ නිසා ඉතා පහසුවෙන් දුක ගෙවෙන විදිහට මේ ධර්මය අවබෝධ වෙලා මාර්ගඵල ලබන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා අපි හැම දිනාටම මේ සංසාර සාගරයෙන් එතර වන්නට අමා මහ නිවනින් සැනසෙන්නට මේ ආර්ය සත්‍ය ධර්ම දේශනාව ඒකාන්තයෙන් උපකාර වේවා හේතු සම්පත් වේවා කියලා ප්‍රාර්ථනා පිටවමු. අද මේ උතුම් දේශනාවට සහසම්බන්ධ වුණු පින්වත් ඔබ හැම දෙනාටම නිදුක් නිරෝගී භාවය චිරජීවනයේ උදාපත් වේවා කායික මානසික සැනසෙල්ල උදාපත් වේවා මේ උතුම් ධර්මයට සිත යොමු කිරීමේ කුසලයම ඔබ හැම දෙනාම සංසාර සාගරයෙන් එතර කරවනවා ඒකාන්තයි. ඉතින් ඒ නිසා ඔබ හැම දෙනාටම සුවසේ පාරමී පුරාගෙන නිවන් මඟ එකම බුදු පෙරහැරක එකම සත්පුරුෂ පෙරහැරක පෙරහැදිලා යා ගන්නට
मे महा कुसलय प्रज्ञा पारमितावक भवतम पत्वेवा किला पे आशीर्वाद करनवा एवगेम अपे अति पूजनीय मिरहवत्ते लुकु स्वामीन वहन्सेटत् निदुक्क निरोगीव पारमी पुरा ससुंकित बबलुवा निवम पुर वडिन्नट मे पिं उपकार वेवा किला पे आशीर्वाद करनवा එවගේම අපේ දායක සභාවේ සභාපතිතුමන් ඇතුළු දායක මණ්ඩලයේ අපේ මව්පිය දූ දරුවෝ හැම දිනාටම මේ උතුම් කුසලානිසංස ධර්මේ කාන්තේම මඟපලාමා මහ නිවන් ලබන්නටම හේතු සම්පත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එවගේම මේ දේශනාව දැන් හෝ පසුව හෝ ශ්‍රවණය කරන්නා වූ පින්වත් හැම දිනාටම දෙස් විදෙස් වල වාසය කරන හැම දිනාටම ඒකාන්තයෙන්ම මේ ධම් ශ්‍රවණය මේ ධම් දේශනාව දැනගෙන ගැනීම මහා ඥාන ශක්තිය මහා ඥාන පාරමිතාවක් ව ඉක්මනින් මේ ආර්ය සත්‍ය ධර්ම ප්‍රතිවේදය පිණිසම පවතිවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම හසපුරා වැඩ ඉන්න දිව්‍ය රාජ මණ්ඩලයත් ආර්ය සත්‍ය ධර්ම දේශනාවට ඉතා ප්‍රියයි මනාපයි. තිවේනිසා දිව්‍ය රාජ මණ්ඩලයටත් මේ ආර්ය සත්‍ය ධර්ම දේශනාවෙන් ජනිත කුසලයේ අනුමෝදන් වේවා. මුළු මහත් ලෝකසයන්ටත් මේ කුසල් අනුමෝදන් වේවා. මුළු මහත් ලෝකයටමත් අපේ මාතෘ භූමියටත් වැළඳිලා ඇති ඒ රෝග උපද්දවකාරී ව්‍යසනකාරී තත්ත්වෙ ඉක්මනට මගහැරිලා මුළු ලෝකයටම සැනසෙල්ලක් වේවා. අපේ මාතෘ භූමියත් එහෙන් ආරක්ෂා වේවා කියලා මෙදුබයි දේශයේ ඉන්න අපි හැම දෙනාම මේ වෙලාවේ මෙසිතින් ආශිර්වාද කරමු. අභිශේෂණ පවත්වමු. මෛත්‍රී සිත පතුරවමු. පින්වත්නි එහෙමනම් අද මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරලා රැස් කරගත්තු කුසල් ධර්මය අපි දෙවියන් සහිත ලෝකයාට ගාථා කියලා කෙටියෙන් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤත්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති. හොඳයි අපේ පින්වත් ඔබ හැම දිනාටම සැනසෙල්ලක්ම වේවා ධර්මාවබෝධයම වේවා කියන මෙසිතින් මහසඟරුවන වෙනුවෙන් ආශිර්වාද අභිශේෂණ පවත්වනවා. වන්දනා කරගන්න अभिवादन सीलिस निच्चं वद्धापचायिनो चत्तारो धम्मा वड्डन्ति आयु अन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सग्ग संपत्ति मेवच अतो निम्भान संपत्ति इमिनाते समिंजतु सुपत्ति. साधु साधु अनुमोदामि ओकास द्वारतेन कथं सब्बं नच्यं कमत मे बन्ते कमामि कमकास कमामि बन्ते सुपत्ति द्वितीयंपि ओकास कमामि बन्ते सुपत्ति तृतीयंपि ओकास कमामि बन्ते सुपत्ति. साधु 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 सीलवन्तं गुणवन्तं पुण्यकेतं अनुत्तरं දුල්ලබේන මයාදත්ත පස්සෙ තුන් වන්දි තුන් වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාදියා සදා සීල දයාවාසං බුද්ධං නමාමහං සුඛිතේ වාසං සුඛං. අප සම දෙනාගෙන මහත් අනුකම්පාවෙන් අද දින ආර්ය සත්‍ය සම්මර්ෂණ ක්‍රමයේ යන මාතෘකාව ඔස්සේ උතුම් සම්බුද්ධ දේශනාව ඉතාමත් සරලාකාරයෙන් අප වෙත පහදා දුන් අපගේ කල්යාණ මිත්‍ර නම කියන්න අවසර අතිපූජනීය නාමල් ගුමේ විජේසිරි හිමිපාණන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දුබායි වෙසෙන අප සියලු දෙනාගෙන
අනුකම්පාවෙන් මෙවන් විපත් අධික කාලයක දුබායි ලංකාරාමයේ වැඩවසමින් අපට ධර්මයෙන් අනුශාසනා කරමින් උතුම් ශාසනික මෙහෙයක් සිදු කරමින් කරගෙන යන මෙම මහඟු කාර්ය උන්වහන්සේට පාරමිතාවක්ම වේවා සාදු 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 පූජනීය ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය සුවසේ සාක්ෂාත් කර ගැනීමට අප සැම විසින් රැස් කරගත්තා වූ මේ සියලු කුසල ධර්මයන් උන්වහන්සේට අනුමෝදන් කර සිටිමු සාදු 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 එතත් හමු වෙන බලාපොරොත්තුවෙන් සියලු දෙනාටම තෙරුවන් සරණ යමින් අපි මේ මොහොතේ සමුගමු